ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ප්‍රබල ලයිකාස් ජෆ්නා කිංග්ස් නමින් ඊයේ රාත්‍රියේදී ලියුණා. දඹුල්ල ඕරා කණ්ඩායම සමගින් පැවති මෙම තරගයේදී ලයිකාස් ජෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුල කඩුලු 4ක් පමණක් දැවි ලකුණු 240ක දැවැන්ත ඉනිමක් ගොඩනැගුවා. තරඟ කාලසටහනට අනුව ලයිකාස් ජෆ්නා කිංග්ස් කණ්ඩායමට අදිනියේ තරඟ වැදීමට සිදුවන අතර ඒ අනුව ඔවුන් අකණ්ඩව මුහුණ දෙන තෙවන තරඟයේද කොලම්බෝ ස්ටාර්ස් සමගින් මෙවන විට පැවැත්වෙනවා. මේ අතර දඹුල්ල ඕරා කණ්ඩායමේ නායක දසුන් ශානක කොලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමග පැවති තරඟයේදී විනිසුරු තීරණවලට එරෙහි වීම හේතුවෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 11කට අධික දඩයක් පැන වුණා. ඒ ගැන වගේම LPL තරගාවලියේ ඊයේ පැවති සුවිශේෂී තරඟයේ තොරතුරු සහ අද පැවති තරඟ දෙකේ තොරතුරු දකිමු. දැන් LPL Season 3 Lanka Premier League වත් LPL තරගාවලියේ ලයිකාස් ජෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල ඕරා කණ්ඩායම අතර තරඟයේ ඊයේ රාත්‍රියේ පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී පැවැතුණා. තරඟයේ කාසි වාසී දිනු දඹුල්ල ඕරා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තිසර පෙරේරා නායකත්වයේ දරන ලයිකාස් ජෆ්නා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව PTT පිවිසි ලයිකාස් ජෆ්නා කිංග්ස් ක්‍රීඩකින් නියමිත පන්දු වාර 20 තුල කඩුලු 4ක් පමණක් දැවි ලකුණු 240ක දෙවැන්ත ඉනිමක් ගොඩනැගුවා. ඒ වාර්තා පොත් අතරට එක්ුණේ LPL තරගාවලියේ ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර 2020 වසරේදී පැවති පළමු LPL තරගාවලියේදී කැන්ඩි කණ්ඩායම කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 219ක් රැස් කරගෙන එම වාර්තාව තබා තිබුණා. ලයිකාස් ජෆ්නා කිංග්ස් කණ්ඩායමේ ලකුණු 240ක දෙවැන්ත ඉනිම ගොඩනැගීම සඳහා ආරම්භක කඩුල වෙනුවෙන් ලකුණු 133ක සමත්තාවක් ගොඩනැගීමට අවිෂ්ක ප්‍රනාන්දු සහ රාමනුල්ලා ගුරුබාස් සමත් වුණා. රාමනුල්ලා ගුරුබාස් පන්දු 35කදී වේගවත් ලකුණු 73ක් රැස් කළ අතර අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 54ක් ලබා ගත්තා. එම ලකුණු සංඛ්‍යාවත් සමගින් අවිෂ්ක ප්‍රනාන්දු LPL තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ සිටි ධනුෂ්ක ගුණතිලක අභිභවායයමට සමත් වුණා. පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී ලකුණු 241ක දෙවැන්ත ඉලක්කයක් හඹාගී දඹුල්ල ඕරා ක්‍රීඩකින් නියමිත පන්දු වාර 20 තුල කඩුලු 8ක් දැවි ලකුණු 189කට සීමා වෙමින් අකණ්ඩව තෙවන පරාජයත් වැළඳගත්තා. නායක දසුන් ශානක ලකුණු 44ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 38කට දැවි ගියා. පන්දුවේ මිදී බිනුර ප්‍රනාන්දු කඩුලු 4ක් සහ සුමිත් දලක්ෂාන් කඩුලු 2ක් බිඳෙළුවා. ඒ අනුව මෙම තරගයත් ලකුණු 51කින් ජය ගන්නට ලයිකාස් ජෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා. අද දිනේදී LPL තරගාවලියේ තවත් තරඟ දෙකක් ක්‍රියාත්මක වූ අතර පළමු තරඟයේ කැන්ඩි ෆැල්කන් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදීම පැවැතුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර්ස් ක්‍රීඩකින් නියමිත පන්දු වාර 20 තුල කඩුලු 6ක් දැවි ලකුණු 153ක් ලබා ගත්තා. ලකුණු 10කට කඩුලු 4ක් බිඳ වැටී තිබූ ගෝල් ග්ලැඩියේටර්ස් ඉනිම ලකුණු 153ක් දක්වා ඔසවා තැබීමට තනුක දාබරේගෙන් ලකුණු 70ක් සහ නුවනිදු ප්‍රනාන්දුගෙන් ලකුණු 56ක් එක්ුණා. ලකුණු 154ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ෆැල්කන් ස්ක්‍රීඩිකින්ට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි රැස් කර ගැනීමට හැකිුනේ ලකුණු 141ක් පමණයි. තරගයේ අවසන් භාගයේදී වේගවත්ව ලකුණු රැස් කරමින් අශෙන් බණ්ඩාර සහ චාමික කරුණාරත්න තරගයේ ජයග්‍රහණය කරවීමට උත්සාහ කළද එය ව්‍යර්ථව ගියා. ඒ අනුව මෙම තරගයේ ලකුණු 12කින් ජය ගන්නට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා. LPL තරගාවලියේ අද රාත්‍රියේ 7:30ට ලයිකාස් ජෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කොලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අතර තරඟය ආරම්භ වුණා. තරඟයේ කාසිය වාසී දිනු කොලම්බෝ ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට ලයිකාස් ජෆ්නා කිංග්ස් නායක තිසර පෙරේරාට ආරාධනා කළා. ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස PTT පිවිසි අවිෂ්ක ප්‍රනාන්දු සහ රාමනුල්ලා ගුරුබාස් එක්ව ලකුණු 35ක සමත්තාවක් ගොඩනැගුවා. එහිදී ලකුණු 17ක් ලබා සිටි රාමනුල්ලා ගුරුබාස් නිරෝෂන් දික්වැල්ලගේ විශිෂ්ට උඩ පන්දු රැකීම හමුවේ දෙවි ගියා. Official media partners.